ඉන්දිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉන්දියාවට පලා ගොස් සැඟවී සිටියදී මරණයට පත් වූ බව කියන පාතාල නායක අංගුඩ ලොක්කා හෙවත් ලසන්ත චන්දන පෙරේරා සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී තවත් තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබෙනවා. මෙම කරුණු රැසක් අනාවරණය වී ඇත්තේ මෙම සිද්ධියේ සැකකරුවන් ලෙස අත්අඩංගුවට පත් සිටින අංගුඩ ලොක්කාගේ අනියම් බිරිඳ වූ ආමානී තාංචි, නීතිඥ සිවකාම් සුන්දරී සහ අමානිගේ මිතුරකු බව කියන එස් දියනේස්වරන් යන තිදෙනාගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී ඔවුන් පසුකිය බදාදා සිට දින තුනක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොයම්බතුර් මහේස්ත්‍රාත් අධිකරණයේ ඉන්දිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දී තිබුණා. එම සැකකරුවන් අනාවරණය කර ඇත්තේ අංගුඩ ලොක්කා වෙනුවෙන් ප්‍රදීප් සිං නැමති ව්‍යාජ නාමය යොදා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් ලබාගත් ආධාර් කාඩ් පත විවිධ අවස්ථාවලදී භාවිතයට ගත් බවයි. ආධාර් කාඩ් පත යනු සියලු ඉන්දිය පුරවැසියන් සතුවිය යුතු හැඳුරුම් පතකි. නිවාස කුලියට ගැනීම, දරුවන් පාසල් ලැබීම, රැකියාවකට අයදුම් කිරීම ආදී බොහෝ කාර්යන් සඳහා ආධාර් කාඩ් පත අනිවාර්ය ලේඛනයක්. ඉන්දියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ ප්‍රදීප් සිං නැමැති ව්‍යාජ නාමය යටතේ ලබාගත් ආධාර කාඩ් පත රචි කාර්යාලවල කාර්යන් ඉටුකර ගැනීම සඳහාත් නිවාස කුලියට ගැනීම සඳහාත් අංගුඩ ලොක්කා විසින් භාවිත කරනු ලැබ ඇති බවයි. මේ අතර අංගුඩ ලොක්කා ඉන්දියාවේදී රැඳී සිටි කාලයේදී ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිට ඇතැයිද තහවුරු වී ඇති බව ඉන්දිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. ජූලි මස තුන්වනදා අංගුඩ ලොක්කා මරණයට පත්වීමෙන් පසු අමානි තාංචි, සිවකාම් සුන්දරී සහ එස් දියනේස්වරන් එක්ව අංගුඩ ලොක්කා රැඳී සිටි බාලාචි නගරහි කුලි නිවසින් එම ගිනි අවිය ඉවත් කරගෙන ඇතැයිද විමර්ශනවලදී හෙළි වී තිබෙනවා. එම ගිනි අවිය භාරගත් තැනැත්තා කවුරුද යන්න සොයා ගැනීම සඳහාද මෙහෙයුම් ක්‍රියාත්මක වනවා. මේ අතර අංගුඩ ලොක්කා භාවිත කළ ජංගම දුරකථන ඇතුළු ඩිජිටල් උපකරණ ආමානී තාංචි ඇතුළු සැකකරුවන් තිදෙනා විසින් කුලි නිවසින් ඉවත් කර ඇතැයිද ඉන්දිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැක පහළ කරනවා. එම නිවස මුලින්ම පරීක්ෂා කළ පීලා මේදු පොලිසියට කිසිදු ඩිජිටල් උපකරණයක් හමු වී තිබුණේ නැහැ. මෙම විමර්ශන සිදු කරන පොලිස් නිලධාරියෙකුද හින්දු පුවත්පත්‍ර පවසා තිබුණේ අංගුඩ ලොක්කා ආධාර කාඩ් පත භාවිත කර ඉන්දිය ගුවන් ගමන් පළපත්‍රයක් සකස් කරගෙන සිටියේද යන්න මෙතෙක් ලැබී ඇති තොරතුරු වලින් තහවුරු නොවන බවයි. මේ අතර අංගුඩ ලොක්කාගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමේ ක්‍රියාවලිය තවදුරටත් ක්‍රියාත්මක වන බවත්, ඒ සඳහා යම් කාලයක් ගතවනු ඇති බවත් ඉන්දිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී කේ ශංකර් මහතා පවසා තිබෙනවා. කෙසේ වෙතත් අංගුඩ ලොක්කා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ඉන්දිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කොයම්බතුර් ප්‍රධාන කාර්යාලයේ වසා දැමීමට සිදු වී තිබෙනවා. ඒ අංගුඩ ලොක්කාගේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනාගෙන් ප්‍රශ්න කළ නිලධාරීන් හතර දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමගයි. එලෙස වෛරසය ආසාදනය වී ඇත්තේ විශේෂ උප පොලිස් පරීක්ෂකවරයෙකු, සාමාන්‍ය පොලිස් නිලධාරියෙකු, කාන්තා පොලිස් පරීක්ෂකවරියක සහ පොලිස් රියදුරකටයි. මේ හේතුවෙන් කොයම්බතුර් පොලිස් කාර්යාලයේ විසබීජ හරණයට ලක්කිරීමට පියවර ගැන තිබෙනවා. කෙසේවතත් වසදීමෙන් ඉන්දියාවේදී ඝාතනයට ලක් වූ බව පැවසෙන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වූ ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගුඩ ලොක්කා නමත්තා බලහත්කාරයෙන් තම ඉඩම් ලියාගත්තැයි පවසමෙන් එම ඉඩම් හිමිකරුවන්ගෙන් මේ වන විට පැමිණිලි තුනක් ලැබී ඇති බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ටාශය පවසනවා. එම පැමිණිලිකරුවන් මුල් ඒරියාව පොලිස් වසමේ පදිංචිකරුවන් බව පොලිසිය පවසනවා. පච 100කට අධික ප්‍රමාණයකින් යුත් ඉඩමක් කිසිදු මුදලක් නොගවා බලහත්කාරයෙන් ලියාගත් බවත්, පර්චසර් රුපියල් ලක්ෂ තුනක් වටිනා ඉඩමක් පර්චසයට රුපියල් ලක්ෂ දෙක බැගින් ලබා දී ලියාගත් බව සහ කෝටි හතරහමාරක වටිනා ඉඩමක් ලක්ෂ 85ක් දී ලියාගත් බවත් එම පැමිණිලිවල සඳහන් වන බව පොලිස් නිලධාරියෙකු පැවසුවා. ඊට අමතරව 1,50,00,000ක් පමණ වටිනා නිවසක් සහිත ඉඩමක් රුපියල් ලක්ෂ 90කට ලබා දී බලහත්කාරයෙන් ලියාගෙන ඇති බව සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිසිය පවසනවා.
එම ඉඩම අන්ගොඩ ලොක්කාගේ අනියම් පෙම්වතිය බවට පැවසෙන අමානී තාංචි මුකරයා නමට ලියාගෙන ඇති බවට විමර්ශනවලදී හෙළිවූ බව පොලිසිය පවසනවා. ඊට අමතරව සහෝදරයාගේ නමට සහ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික සිම්බු සමන්ත ඇතුළු ගෝලබාලයන් නමටද එම ඉඩම් ලියාගෙන ඇති බවට පොලිසිය පවසනවා. අංගුඩ ලොක්කා විසින් බලහත්කාරයෙන් අත්පත් කරගත් එම ඉඩම් අතර වකුරු ඉඩම් සහ කුඹුරු ඉඩම්ද වන බව පොලිසිය පවසනවා. මේ අවරෙන් ලක්ෂ 1600ක් පමණ වටනා ඉඩම් අංගුඩ ලොක්කා විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති බව පොලිස් නිලධාරියෙකු පැවසුවා. යාළුවනේ, ඔයාලා තවම අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැද්ද? එහෙනම් සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබලා සබ්ස්ක්‍රයිබ් කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.